ආයුබෝවන්. සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම ඉෂාරා පතිරාජ. ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්තියේ සිරස්තල වෙත. ලංකාවේ නිදහසට ඇති තර්ජන ගැන කියන Human Rights Watch. හඳේ හාල්වල සිට ඇට අට දක්වාත් යහපාලනයේ සිට ඉන්න හිතන රටක් දක්වාත් රැවටුණ අපි මේ පාර රැවටෙන්නේ මොකටද කියලා හිතමු කියලා අද ටෙලිවැකියෙන්. ප්‍රථමයෙන් දේශීය පුවත්. ශ්‍රී ලංකාව තුළ බොහෝ පාර්ශ්වවලට එරෙහිව ප්‍රචණ්ඩත්වය තවමත් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇති බව Human Rights Watch පවසනවා. ලංකාවේ බලධාරීන් රට තුළ ආර්ථිකය සහ මානව හිමිකම් ස්ථාවර බවට නිරන්තරයෙන් ඒත්තු ගැන්වීමට උත්සාහ කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එහෙත් සැබෑ තත්ත්වය එය නොවන බවද Human Rights Watch පෙන්වා දෙනවා. ආර්ථිකය ප්‍රතිසංස්කරණය කිරීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ස්ථාවර මට්ටමක් මෙරට තුළ පවතින බවට ලක්රජයේ ජාත්‍යන්තර හවුල්කරුවන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කරමින් සිටින බව Human Rights Watch පෙන්වා දෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ මෑතකාලීන වාර්තාවකින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ මූලික නිදහසට තවදුරටත් තර්ජන ඇති බවයි. බලධාරීන් නව මර්ධන නීති සොයමින් සිටින අතර අතීතයේදී විවිධ අපරාධවලට ගොදුරු වන් සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ රජයේ විවේචනය කරන්නන්ට එරෙහිව බිය ගැන්වීම් සහ ප්‍රචණ්ඩත්වය තවදුරටත් පවතින බව එම වාර්තාවේ සඳහන් බවයි Human Rights Watch පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී සිදු වූ බරපතල අපචාර පිළිබඳ වගකීම රජයේ මගහැර ඇති බවද Human Rights Watch වෙබ් අඩවියේ සඳහන්. 2022 උත්සන්න වූ ආර්ථික අර්බුදය මෙරට දරිද්‍රතා අනුපාතයේ දෙගුණ කර ඇති බව පෙන්වා දෙන එක්සත් ජාතීන් ඇස්තමේන්තු කරන්නේ පවුල්වලින් හතරෙන් එකක් ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බවයි. පොලිසිය සහ ආරක්ෂකාංශවලින් නෙල්ලවන අයහපත් තත්ත්වයන් තවමත් පවතින බවද වාර්තාවේ අනාවරණය කර තිබෙනවා. Human Rights Watch සංවිධානය පවසන්නේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසියේදී පවතින යෝජනාව යාවත්කාලීන කිරීමට අමතරව තවත් කරුණු ඇතුළත් කර මෙරට සම්බන්ධයෙන් නව යෝජනාවක්ද ගෙන ආ යුතු බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට තරඟ කිරීමට සුදුසු නැති පුද්ගලයෙකු කරන්නයි කළ ඉල්ලීම් ශේෂ්ඨාධිකරණය ඉවත දමා තිබෙනවා. පෙත්සම් කරුට නඩුගාස්තු ගෙවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයට තරඟ බැදීමට සුදුසුකමක් නැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥ ෂාන් රණසූරිය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් රුපියල් 50,000ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. නීතිපතිවරයා මතු කළ විරෝධතා සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. පෙත්සම අද ගාමිණී අමරසේකර, HMD නවාස් සහ ශිරාන් ගුණරත්න අයගෙන් සමන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවේ. එම අවස්ථාවේ පෙත් සම්කාර පාර්ශ්වයේ වෙනුවෙන් පෙනීසිරි නීතිඥවරිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා. එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම තුළ මුද්‍රණ දෝෂ මෙන්ම නීතිමය දෝෂ ගණනාවක් දක්නට තිබෙන බව චෝදනා කර සිටියා. පදනම් විරහිත අසත්‍ය හා නොමග යවනසුළු තොරතුරු පදනම් කරගෙන පෙත්සම් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇතැයි චෝදනා කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එම ගාස්තුවට යටත්ව එය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා. මූලික අයිතිවාසිකම් පෙත්සමකින් ඉල්ලා සිටිය නොහැකි සහන පවා පෙත්සමෙන් පෙත්සම්කරු ඉල්ලා තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළා. ඒ අනුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණයකට අනුව අදාළ පෙත්සම රුපියල් 50,000ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කරන බවයි තීන්දුවේ සඳහන් වුණේ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 563 වැනි ටෙලිවැකිය. මේ ලියන ටෙලිවැකිය ඔබට ඉතාම වැදගත් බව මුලින්ම කිව යුතුයි. මේ දවස්වල එක පැත්තකින් රටේ ජනතාවට මහත් සතුට ගෙන දෙන නිකන් නත්තල් වගේ කතා හෝගාලා ඇහෙනවා නේද? දේශපාලන වේදිකාවල අහන්ට දකින්ට ලැබෙන්නෙම ජනතාවට ලබා දෙන දේවල් පිළිබඳව. ඒ වගේම අනිත් පැත්තෙන් ඒ දේශපාලන වේදිකාවලම ජනතාව බියවද්දමිනුත් ඉන්නවා. හොඳේ අපි
අපි හිමින් සීරිය බලමුකෝ මේ කතා දෙක කොයි වගේද කියලා. නත්තල්ට නම් තව මාස 4ක් විතර තියෙනවනේ නේද? ඒ වුණාට නිකන් නත්තල් ඇවිල්ලා වගේ. හරිද? ඒ තරමටම හතර අතින්ම සහන කතා නේද? එක් අයක රුපියල් 10,000ක් දෙනවා කියනකොට තව කණ්ඩායමක් කියනවා අපි 25,000ක් දෙනවා කියලා. ඒ කණ්ඩායම කියනකොට අපි 25,000ක් දෙනවා කියලා. අනිත් කට්ටිය කියනවා අපි 30,000ක් දෙනවා කියලා. හරියට නිකන් වෙන්දේසියේ තියපු අඹගෙඩියක් වගේ. හරිද? අර මේ ළඟදී TJC අඹගෙඩියක් ලක්ෂ 2කටද 3කටද කොහෙද වෙන්දේසි වුණානේ. ආන් ඒ වගේ. අපේ රටේ 1948න් පසු සෑම මැතිවරණයකදී වගේ මෙවරත් ජනාධිපතිවරණයේත් එක එක ජාතියේ පොරොන්දු කඳු පිටින් ලැබෙනවා. හොඳේ පාංගෙඩිය 3.50ට දෙනවා කිව්ව වෙලෙත් අපි ඒකට ඡන්දය දුන්නා. හාල් සේරුව 125ට දෙනවා කිව්වහම අපි එදා ඒකට ඡන්දය දුන්නා. හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා කිව්වහම අපි ඒකත් පිළි අරගෙන ඒකට ඡන්දය දුන්නා. ඇට 8ක් දෙනවා කිව්වහම හා කියලා ඡන්දය දුන්නා. මෑත කාලෙදී නම් යහපාලනය හදනවා කිව්වම පැනලා ඡන්දය දුන්නා නේද? ඉන්න හිතන රටක් හදන්න බලය දීලා අපි අන්තිමට අද මේ රට දාලා යන්න බැරි තරමටම වැඩේ සෙට් වෙලා තියෙන්නේ නේද? මොකද පාස්පෝර්ට් එකවත් ගන්න බැරි තරමටම බංකොලොත්නේ. දැන් අද එක්තරා විදිහකින් දහසක් පොරොන්දු මැද්දේ රටේ ජනතාව බය කරන්නත් පටන් අරගෙන, ඒ කියන්නේ දේශපාලන වේදිකාවේ ජනතාවට සහන දෙන සතුට දෙනවා වගේම ජනතාව බය කරන්නත් පටන් අරගෙන. හොඳේ අපිට දුන්නේ නැත්තම් ඉතින් ආයේ රට ඉවරයි, ඉතිරි ටිකත් ඉවරයි, ආයේ පොලිම් ඇති වෙයි නේද, IMF නැති වෙයි. ආ ඒ ජාතියේ මාර කතාත් ඇහෙන්න පටන් අරගෙන. ඇත්තටම මේ ඇහෙන කතා සියල්ල හරියට කිරලා මැනලා බුද්ධිමත්ව විමසුවොත් ඔබට එකක් ඉතා පැහැදිලි වනු ඇති. ඒ තමයි අපි මේ ජීවත් වෙන්නේ අපිට මේ දේශපාලනඥයින් දීලා තියෙන්නේ ෆේල් රටක් කියලා. ෆේල් රටක්, රටම ෆේල් කළ පාලකින් ආයේ රට පාස් කරන්නට කියලා පොරොන්දු පිට පොරොන්දු දෙනවා කියලා තමයි හරියටම සිහිබුද්ධියෙන් බැලුවොත් තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. හොඳේ අපි මේ ඉන්නේ මොන වගේ භූමියකද කියලා කල්පනා කරන්නට, අපේ ජීවිත මොනතරම් වේදනාකාරීද කියලා නිකන් එකපාරක් හිතලා බලන්න. හරිද? ඔබ ගොවියෙකු හෝ ගුරුවරයෙකු නම්, හරිද, අද උදාහරණයට ඔබ දෙපළව ගන්නම්, හිතලා බලන්න ඔබ ගුරුවරයෙකු හෝ ගොවියෙකු නම් ඔබේ ජීවිත යථා තත්ත්වය කුමක්ද කියලා. ජනතාව පාලකයින්ට ඡන්දෙ දෙන්නේ ඇයි? අපි දැන් මේ පාර ඡන්දෙ දෙන්න යන්නේ ඇයි? වඩාත් හොඳ ජීවිතයක් සඳහානේ, සතුටින් දරුමල්ලන් එක්ක නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් සඳහා නේද? ඒකටනේ අපි මේ ඡන්දෙ දෙන්න යන්නේ. ආ අත ගුරුවරයෙකුට ලැබුණ වැටුපෙන් පවුලක් සතුටින් තියන්න පුළුවන්ද කියලා කියන්නේ. ආ සතුට සාපේක්ෂ බව ඇත්ත. ඒත් අවම වශයෙන් දූ දරුවොත් එක්ක කාලා බීලා අවුරුද්දකට සැරයක් මේ රට ඇතුලේ හෝ මුළු පවුල පිටින් විනෝද චාරිකාවකේ දෙන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? ඈ වන්දනාව යන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? ආ තරු පහේ නෙවෙයි, තරු දෙකේ තුනේ හෝටලයකවත් මුළු පවුල පිටින් නතර වෙලා වසරකට එක සැරයක්, අවුරුද්දකට එක සැරයක් සතුට වෙන්න, විනෝද වෙන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? මුළු ජීවිත කාලයම කුඹුරට දිය කරන ගොවියෙකු ගැන හිතන්න. මුළු ජීවිත කාලයම කුඹුරට කඹුරලා කඹුරලා අඩුම ගානේ රෝද 4ක මරුටියක්වත් තියෙන ගොවි මහත් එක්ක පුළුවන් නම් හොයලා කියන්න. ඈ අස්වනු නෙලන කාලෙට කනකර බේර ගන්නවා. ආයේ වගා කරන්න බිම කොටන දවසට උගස් කරනවා. ගොවියෙකුට පුළුවන් ද නිකමට තමන්ගේ මුළු දරු පවුලම එක්ක එක දවසක් සුපිරි හෝටලයක නතර වෙලා කාලා බීලා රටතොට බලාගෙන ඇවිල්ලා ආ සතුටු වෙන්න පුළුවන්ද? බැරි බව ඔබ දන්නවා. සමහර විට ඔබේ අම්මා තාත්තා අද ජීවතුන් අතර නැතුව ඇති, නැත්තම් තවමත් ජීවත් වෙනවා ඇති. ඔබට උගන්වලා විශ්වවිද්‍යාලයට යවලා ඔබ ලොකු මිනිහෙක් කරලා ඇති. ඒත් ඔබ අතරින් කීයෙන් කී දෙනාටද අම්මා තාත්තව අඩුම ගානේ එකම එක පාරක්වත් ගුවන් යානයකින් මේ අසල් වැසි රටේ වන්දනාවකටවත් එක්ක යන්න පුළුවන් වුණේ කියලා කල්පනා කරලා බලන්නකෝ නේද? ඒ තරමටම අපි වාසනාවන්ත දරුවෝ වෙලා නැහැ. අපේ දෙමව්පියනුත් වාසනාවන්ත වුණේ නැහැ එහෙම සතුටින් ඉන්න. ලෝකේ පුරා සතුටින් විනෝදයෙන් ඉන්න මිනිස්සු දිහා බලන්න, ඒ අයගේ සතුටට හේතු මොනවද කියලා හොයලා බලන්න. එකක් තමයි යහපත් සෞඛ්‍ය පැවැත්ම, සෞඛ්‍ය පහසුකම්. අපේ රජයේ රෝහලකට ගියොත් අද මොකද වෙන්නේ? ඈ කෙහෙලිය
පන්නේ වතුර බෙහෙත් ලැබෙන්නේ. එහෙම නැත්නම් අතේ තුට්ටු දෙක වියදම් කරලා ඒ බෙහෙත් ටික ගන්න ඕනේ. ඊළඟට ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ශාරීරික සහ මානසික සුවය දිහා බලන්න, ඒ ඇයිට ලැබිලා තියෙන උසස් ජීවන තත්ත්වයේ දිහා බලන්න. කෑම බීම ආහාර පාන සියල්ලම ඒවා ඉතා උසස් මට්ටමේ තියෙන්නේ. ආරක්ෂිත විශ්වාසනීය පාලනයක් ඒ රටවල් ඇතුලේ තියෙනවා නේද? ස්වභාව ධර්මයේ තුල ජීවත් වීමට ඒ මිනිස්සුන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. හොඳේ අර්ථවත් තමන්ට ගැළපෙන රැකියාවක් එයාට තෝරගන්න පුළුවන්. අපිට ලැබුණොත් ලැබෙන්නෙම ගැළපෙන්නේ නැති රැකියාව. හොඳේ ලෝකේ සතුටින් ඉන්න මිනිස්සු අතරේ වැඩිපුර මුදල් ගැවසෙනවා. කැමැති විනෝදාංශයක නිරත වෙන්න අවස්ථාව තියෙනවා. ඒ අනුව ලෝකේ වැඩියෙන්ම සතුටින් ඉන්න මිනිස්සු ඉන්නේ ෆින්ලන්තේ. අපි ඉන්නේ 126 වෙනි ස්ථානයේ. දැන් අපේ පාලකයන් අපේ ජීවිත සුඛිත මුදිත කරනවා වෙනුවට පුදුම විදිහට බය කරමින් ඉන්නේ නේද? ඔන්න බබෝ බිල්ලෝ එනවා, ඡන්දය දුන්නේ නැත්තම් පොලිම් එනවා. ඔන්න බබෝ බිල්ලෝ එනවා, ඡන්දය දුන්නේ නැත්තම් කන්න නැති වෙනවා. ඔන්න බබෝ ඡන්දය දෙන්න නොදෙන ළමයි පොලිමි. මේ විදිහට ජනතාව මානසිකව වටන පාලකයන් අද වේදිකා දෙදරවන්නට කතා කරන බව ඔබට අප ආයේ අමුතුවෙන් කිවේ යුතු නෑ නේද? ඔන්න බබෝ අපි ආවේ නැත්තම් කුඹුරු ටික ඉවරයි. හරිය ආයේ පොහොර නැති වෙනවා. හොඳේ මේ තමයි 76 වසරක් පුරා අපේ සතුට අපේ අයිතින් උදරගත් ඡන්ද ගුණ්ඩු කියලා අද ටෙලිවෙකේ අවසන් කරන්නේ ආයිෂප්පා ඡන්ද ගුණ්ඩු කියමින්. හොඳේ එම පුවතත් සමග සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.